Teruan Saranai Meten Sita Net FM Dharma Dakshinava. Binin Bina Vyakulavana Minis Sit Satan Amila Nimala Budutahame Shaktiin Suapat Karanu Pinisa Net Paramitava Dharma Dakshinava. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ මොරටුව ලුණාව උයනපාරේ බෝධි රාජා රාමහදීපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රාණන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුදුද්දසං සුනීපුනං යත්තකාම නිපාතිනං චිත්තං රක් කේත මේ ධාවී චිත්තං ගුත්තං සුඛවහං තී වසනවන්ත ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ ශ්‍රාවක ශ්‍රාවිකාවනි සිකුරාදා රාත්‍රියේ සුපුරුදු ලෙස ඔබ වෙත අප විසින් රැගෙන එන ලබන ධර්ම දක්ෂිනාව අද දවසෙත් මෙලෙස ඉදිරිපත් කරන්නට මා බලාපොරොත්තු වෙනවා. අප පෙර සතියේදීත් ඔබ හැම දෙනා වෙනුවෙන් සුපුරුදු ලෙසින් ධම්මපදයේ ගාථාවක් ආශ්‍රය කරගෙන ඒ ගැන දීර්ඝ විවරණයක් සිද්ධ කළා. විශේෂයෙන් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ඔස්සේ මනුෂ්‍යයෙකුට ජීවිතයේ විමුක්තිය සාදාගත හැකි පිළිවෙල පිළිබඳවයි අප එදින ඔබට දහම් දෙසුවේ. අද තවත් එයින් ඔබට ගිහිල්ලා ධම්මපදයේ එන ගාථාවක් තේමා කොටගෙන සද්ධර්ම රත්නාවලියේ එන කතා පුවතක් සුපුරුදු ලෙස විවරණය කරන්නට මා අපේක්ෂා කරනවා. සියලු දෙනාම ශ්‍රාවක ප්‍රජාව වෙනදා මෙන්ම ගෞරව බහුමානෙන් ශ්‍රද්ධා පෙරදැරිව තමන්ගේ වැඩ කොටස් වලට වඩා ප්‍රමුඛතාවය ධර්ම ශ්‍රවණය කෙරෙහි ඇති කරවමින් මේ රාත්‍රිය සුවදායක රාත්‍රියක් බවට පත් කරගන්නට හැම දිනාම අදිෂ්ඨාන කරගන්නයි අපි බොහොම දයාවෙන් ඔබෙන් ඉල්ලනවා. අද මේ ධර්ම දේශනාව සඳහා පුණ්‍යවන්තව දායකත්වයේගෙන ක්‍රියා කරන්නේ රත්නපුර නිරල්ගම හපුරුගල පදිංචි රසික චතුර පුබුදු මහේෂ් ඉසුරි ඉනෝකා සහ සුගලා යන දූදරුවන් විසින්. තම ආදරණීය පියාණන්ටත් මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම ප්‍රධාන අරමුණ බවට පත් කරගෙන මේ දරු පිරිස
ඉෂ්ට කරන්නේ තාම වැදගත් කටයුත්තක් බව මතක් කරනවා. දරුවන්ට මේ වගේ අදහසක් පහළ වීම හරිම වැදගත්. බොහෝ වෙලාවට වැඩිහිටියන් තමයි දරුවන්ට සෙත් පතන්නේ. වැඩිහිටියන් පින්දහම් කරලා අපි සමාජ ඕනෑ තරම් දකිනෝ. මේ දිනවල විශේෂයෙන් කඨින පින්කම්වල සෑම දවසකම වගේ විවිධ ප්‍රදේශවල පවතින දහම් දෙසුම්වලට වඩින අපට හුඟක් අවස්ථාවල්වල හමුවන්නේ දෙමෝපියන් දරුවන්ට සෙත් පතන අවස්ථාවන්. දෙමෝපියන් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා දෙමෝපියන් ධර්ම දේශනාවන්හි දායකත්වය අරගෙන ඒ වගේම දෙමාපියන් පුද පරිස්කාරාදිය දේශකයන් වහන්සේ වෙනුවෙන් පූජා කරලා ඒ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම තමයි හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ. අපි ඊට වඩා වෙනස් ස්වභාවයක් අද මෙහි දකිනවා. ඒ තමා දරුවෝ ටිකක් එකතු වෙලා දුවලා පුතාලා ඒගොල්ලෝ එකතු වෙලා මේ විදියට දෙමෝපියන්ට සෙත්පතන්න දිගාසිරි ප්‍රාර්ථනා කරන්න මේ විදියට කල්පනා කිරීම අද සමාජයට ඉතා වැදගත් ආදර්ශයක් සම්පාදනය කරනවාය කියලා මම සිතනවා. එනිසා මේ දරුවන්ගේ ක්‍රියාවලිය අතිශයින් අගය කරමින් අද දහම් දෙසුමට ප්‍රවේශ වෙන්න කැමතියි. අද මා ඔබට සද්ධර්ම රත්නාවලියෙන් ඉදිරිපත් කරන කතා වස්තුව එක් භික්ෂු කෙනෙකුගේ වස්තුවයි. මට සමාජෙදී හමුවෙන ඇතැම් අය බොහෝ විට කියලා තියෙනවා මේ සද්ධර්ම රත්නාවලී ධර්මදේශනා මාලාව ට සවන් දෙන්න පටන් ගත්තට පස්සේ ඔවුන්ට මේ කතා පොත කියවීමේ ඌමනාවක් ඇති වුණාය. ඒ නිසා කිහිප දෙනෙක්ම එක් එක් ප්‍රදේශවලදී මතක් කළා සද්ධර්ම රත්නාවලී කෘතිය මිලදී ගත්තාය කියලා. ඒක මං හිතනවා මගේ සතුටට විශාල හේතුවක් බවට පත්වෙනවා. ඊයේ දවසෙත් දහම් දෙසුමක් කරපු තැනක එක රත්නපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ඒ දහම් දෙසුම නිමා වුණාම මාල් වෙත පැමිණි වියපත් පියෙක් ඔහු කියා සිටියා පසුගිය සැප්තැම්බර් මාසේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබුණු පොත් ප්‍රදර්ශනයට ගිහිල්ලා සද්ධර්ම රත්නාවලිය සොයාගෙන ගිහිල්ලා මිලදී අරගත්තාය. එහෙම අරගෙන දැන් කියවන්නත් පටන් ගත්තාය. ධර්මදේශනාවෙදි කියවෙන කතාවේ වැඩිදුර විස්තර ටික කතාව කියවීමෙන් ලබා ගන්න උත්සාහ කරනවාය. ඒක නිසා ජීවිතේ කවදාවත් කියවන්න නොලැබුණු සම්භාව්‍ය කෘතියකට අවධානය යොමු කරන්න පුළුවන් වුණාය කියලා රත්නපිටිය ප්‍රදේශයේ දායක මහත්මිය දවස් දෙකකට පෙර ආතුව මට සීකලා. එතකොට එවැනි ප්‍රකාශ කරපු කිහිප දෙනෙක්ම දුරකථනයෙන් ආමන්ත්‍රණය කරපු අගමැති ආරක්ෂක අංශයේ නිලධාර මහත්මෙක් හැමදාම මේ සද්ධර්ම රත්නාවලී දේශනාව තමන්ගේ දරුවන් සමග අසන බවත් ඔහු මේ කෘතිය මිලදී අරගෙන දරුවන්ට කියවීමට සැලැස්සූ බවත් මට දුරකථනයෙන් කියා සිටියා. මේ විදියට අද වෙනකොට සෑහෙන පාඨක පිරිසක් මේ උතුම් කෘතිය කියවීම සඳහා පෙළඹවීමක් ඇති කරලා තියෙනවා, ඇති කරගෙන තියෙනවා. හුඟක් වෙලාවට සද්ධර්ම රත්නාවලියෙන් ඉතාම අල්ප වූ කතා කීපයක් පමණක් සමහර කෙනෙක් විභාගවලට කියවා තිබුණා හැර ඊට අමතරව මේ ගැන අවධානය යොමු කිරීම සිද්ධ වුණේ නැහැ. ඒ නිසා විශාල පාඨක ප්‍රතිචාර ගොඩක් ශ්‍රාවක ප්‍රතිචාර රාශියක් ලැබෙන නිසාම මා ඉරිදා පුවත්පතකට සද්ධර්ම රත්නාවලී පරිකතා නමින් ලිපි පෙළක් මේ දවස්වල රචනා කරන්න පටන් ගත්තා. ඒ පුවත්පතේ ආරාධනාවෙන් මේ කරන දේශනාවන්
සංක්ෂිප්තව සෑම ඉරුදිනකම ඔබට කියවන්නටත් එයින් අවකාශ සැලසෙනවා. ඒ නිසා මා අද සිට මේ කතා නම් කරනකොට ඒ කතාවේ පිළිවෙල නැත්නම් කතාව කීවෙනි කතාවද කියන එක ඔබට කියා දෙනවා. මා මේ දේශනාව ඉවරුණාට පස්සේ එහි වැඩිදුර විස්තර, මොකද කතාවේ සියල්ල අපට මේ පැයක පොඩි ධර්ම දේශනාවකදී සාකච්ඡා කරන්නට ඉඩ නොලැබෙන නිසා, එසේ පොත කියවන පාඨකයන්ට කීවෙනි කතාවද අද මා සාකච්ඡා කළේ කියලා තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන විදියට මම කතාව නම් කරනවා කීවෙනි කතාවද. ඒ අනුව අද මා තෝරාගන්නේ සද්දම රත්නාවලියෙහි එන 30 වන කතාව. එක් භික්ෂු කෙනෙකුගේ කතා වස්තුවයි. මේ කතා වස්තුව ආරම්භ කරන්නේ කාරණා කිහිපයක් සඳහන් කරමින්. තවද යම් කෙනෙක් වස්තු සොයා වෙළඳාමේ ගියවුන් වෙළඳාමට මැලිව සියතින් එන්නාසේ. යම් කෙනෙක් වස්තු සොයා වෙළඳාමේ ගියවුන් වෙළඳාමට මැලිව සියතින් එන්නාසේ. බලන්න ධර්මසේන හිමියන්ගේ රචනා ශෛලිය මං හැමදාම මතක් කරනවා. විවිධ ලක්ෂණ, හරිම ප්‍රියමනාප ආරම්භයක්. කතාවේ හැම තැනකදීම, හැම කතාවකදීම උන්වහන්සේ ඒ කතාව කියන්නේ කවර අරමුණක් වෙනුවෙන්ද කියන එක පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීමේ නිර්මාණාත්මක බවක් අපි දකිනවා. ලස්සන උපමාවක් යොදා ගන්නවා. යම් කෙනෙක් වස්තු සොයා, වස්තු කියන්නේ සම්පත්, තමන්ගේ ජීවිතයට අවශ්‍ය වෙන උපභෝග පරිභෝග සම්පත් සොයා වෙළඳාමේ ගියවුන් වෙළඳාමට ප්‍රවේශ වෙලා වෙළඳාමට ගිහිල්ලා, හැබැයි වෙළඳාමට මැලිව වස්තු සොයන්නට හිතාගෙන වෙළඳාමට බැහැලා, ඒ වෙළඳාමට මැලිව කම්මැලිව උදාසීනව සිසතින් එන්නාසේ, හිස් අතින් ආපහු එන්නා වාගේ. එතකොට උපමාවක් කියන, උපමාවෙන් කතුවරයා සාකච්ඡා කරන්න යන ධර්මයේ පිළිබඳව යම්කිසි ඉඟියක් අපට පළ කරන. බොහෝ වස්තු සම්පත් ලබන්නට ආශාවෙන් කැමැත්තෙන් වෙළඳාමට පිවිසෙන කෙනෙක්, ඒ වෙළඳාම් කිරීමේදී ඇතිවෙච්ච උදාසීන කම්මැලිකම නිසා සිසතින් හිස් අතින් ආපසු එන්නාසේ. නව ලෞතුරා බඩු නිසා පිළිවෙත් වෙළඳාම් කලමනා තෙන. ඊට මැලිව නව ලෞතුරා බඩු නොලදින් සිස් වෙත් නම්. බලන්න අර උපමාව කොච්චර ලස්සන කතාවේ තේමාවට ගලපවනවද කියලා. යම් කිසි කෙනෙක් නව ලෞතුරා සද්ධර්මය නැමැති භාණ්ඩ වෙනුවෙන් පිළිවෙත් වෙළඳාම් ප්‍රතිපත්ති නැමැති වෙළඳාම් කලමනා තෙන, කළ යුතු තැන, ඊට මැලිව ඒකට කම්මැලිකමක් උදාසීනකමක් ඇති කරගෙන නව ලෞතුරා බඩු නොලදින්, ඒ කියන්නේ නව ලෝතුරා සද්ධර්මය කවදාවත් ලබා ගන්න නොහැකිව සිස් වෙත්නම් හිස් මිනිසෙක් බවට පත් වෙනවා නම්, එවැනි විටක මේ උපදේශින් එයින් උන් නොසිස් වනු නිසා මේ පිළිවෙතින් මේ උපදේශින් යම් කිසි උපදේශයක් කාගෙන් හරි ලැබුණාම එයින් අර හිස් නොවන පූර්ණ මිනිසෙක් බවට පත්වන ආකාරය, නම්ගොත් හේයින් ප්‍රසිද්ධකමක් නැති එක් භික්ෂු කෙනෙකුගේ වස්සෝ දක්. නමක් ගමක් නැහැ. ධර්ම සේන හාමුදුරුවෝ තමන්ට මූලාස කරගන්නා වූ ධම්මපදට්ඨ කතාවේ නමක් නොමැති කතාවක් තෝරා ගන්නවා.
ඒ නමක් නොමැති කතාවේ ඉන්නේ එක්තරා භික්ෂුවක් භික්ෂුන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ ගැන උපමාවකිනුත් උන්වහන්සේ ගැන උපදේශයකිනුත් හාමුදුරුවෝ ධර්මසේන හාමුදුරුවෝ අපිට කරුණු ගෙනාව උපමාව තමයි වෙළඳාමේ ගිය කෙනෙක් හිස් අතින් එන්න වගේ කම්මැලිකම නිසා නවලෝතුරා ධර්මය අපේක්ෂා කරන කෙනෙක් හිස් කම්මැලිකම නිසා ඒ ධර්මය නොලබා හිස් අතින් එනවා වගේ එවැනි කෙනෙකුට කාගේ හරි උපදේශයකින් ඒ හිස් බව නැති කළා නොසිස් වනු නිසා ඔහු පූර්ණ මිනිසෙකු බවට පත්කරලීම සඳහා මේ නමක් ගමක් නැති භික්ෂූන් වහන්සේගේ වස්තුව ඉදිරිපත් කරන බව තමයි සඳහන් වෙන්නේ. දැන් අපේ ශ්‍රාවකයන්ට කතාවේ තේමාව පැහැදිලි. වීරය නැති අලස උදාසීන ශාසනයට ඇල්මක් නැතුව හිටපු භික්ෂූන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ උපදේශ පිළි අරගෙන ඒ උපදේශ අනුව තාම පිරුණු මිනිසෙක් අර අත්තර දමා තිබූ වීරය නැවත ජීවිතයට ඒක රාශි කරගෙන පූර්ණ මිනිසෙක් බවට පත් වූ ආකාරය පැහැදිලි කරන්නටයි මේ එක් භික්ෂු කෙනෙකුගේ වස්තුව දක්වන්නේ 30 වෙනි කතා පුවත සද්ධර්ම රත්නාවලිය. කෙසේ දෙයක් බුදුන් සවැත් නුවර වසන කල්හි එක් සිටු පුත්‍රයාන කෙනෙක් කුළු පගව වැඩහිඳිනා තෙර කෙනෙකුන් වහන්සේ කරා ගොසින් ස්වාමීනි මම සිරගයකින් ගැලවෙනු කැමැත්තාසේ සසර දුකින් මිදෙනු කැමැත්තෙමි. ඔබට පැහැදිලි ඇති එක සිටු පුත්‍රයෙකුට ගිහි ජීවිතය නැතහොත් සංසාරික මේ සාංසාරික ජීවිතයේ හරියට හිරගයක් වගේ දැනෙනවා. හැම පැත්තෙම හිර කරලා ඒක ඔහුගේ අවබෝධය ඔහු අවබෝධය දිනු කරගත්තාම ඔහුට මේ සංසාරේ දුකක් වගේ දැනෙන්නේ නැති හිර ගෙදරක දැනෙන්නේ දුක හිර ගෙදරක අවශ්‍ය වන සැප සම්පත් නැහැ සමහර විට හිටගෙනම නිදාගන්න වෙනවා එසේ නැතහොත් බිම රෙදි කඩක නිදාගන්න වෙනවා කන්න බොන්න නිසි පරිදි ලැබෙන්නේ නැහැ මහ වේදනාවක් එනිසා මේ සුටු පුත්‍රයා ගිහි ජීවිතයේ සාංසාරික ජීවිතයේ මහා හිරගයක් වගේ දැකලා එයින් මිදෙන්න කැමැත්තක් ඇති වෙලා තමන්ගේ කුළුපග හාමුදුරන් වහන්සේ කෙනෙක් හමු වෙලා දුකින් මිදෙන්නට නිසි ලෙසත් වදාළ යහපතයි කිව්ය. තමන්ගේ හිතවත් හාමුදුරු කෙනෙක් ළඟට ඇවිල්ලා තමන්ට දැනුණු මේ සාංසාරික හිරගේ පිළිබඳව කියමින් එයින් මිදෙන්න මගක් කියා දෙන්න කියලා කිව්වා. ඔන්න පින්වත්නි බලන්න ඒ කුළුපග ස්වාමීන් වහන්සේ තෙර තෙරුන් වහන්සේ කොහොමද මොහුට දෙන උපදේශය. මේ උපදේශ ඔබට වැදගත් වෙයි. මේ දේශනාව මේ පුංචි කතා පුවත ඇත්තටම බොහෝම සාරවත් වෙන්නේ මෙන්න මේ වගේ ධර්මකාරණා වලින් මෙය පිරී පවතින නිසා. තෙරුන් වහන්සේ මෙසේ කියනවා. යහපත සිටු පුත්‍රයෙනි දුකින් මිදෙනු කැමැත්තා නම් සංගනට ලාබත් දෙව සිව්පසය දෙව තොපගේ සම්පත් තුන් කොටසක් කොටලා එකක් වියදම් කොට කෘසි වණික් ආදී කර්මාන්ත කරව එකක් වියදම් කොට එයින් අභිවෘද්ධි කාරණයක් හේයින් අඹුදරුවන් රකුව එකක් මත්තට තබනු නිසා අනුගාමික නිදි කොට දන් දෙවයි වදාළසේක්. තාම හොඳ කාරණා කිහිපයක් මෙහිදී සඳහන් කළා. ඒ ගැන පොඩි විවරණයක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට මා බලාපොරොත්තු වෙනවා.
අනුගාමික නිධානයක් ගැන ධර්මසේන හාමුදුරුවෝ කියනවා. මේක බුද්ධ දේශනාව. බුද්ධ දේශනාවෙහි නිධාන හතරක් ගැන කියනවා. මේ අනුගාමික නිධානය කියලා කියන්නේ හතර වෙනුව අපට හමුවන නිධානයයි. පළමු නිධානය තාවර නිධාන. තාවර නිධාන කියලා කියන්නේ ස්ථාවරව තැන්පත් කරගත යුතු දේවල්. මොනවද ස්ථාවර තැන්පත් කරගත යුතු දේවල් කියලා කියන්නේ? පින්වත්නි, අපිට ගෙවල් දොරවල් ඕනේ, ඉඩකඩම් ඕනේ. මේ මහ පොළව වුණත් ඒ මහ පොළවේ කොහේ හරි බිමක තැනක මගේය කියලා වෙන් කරගත්ත ස්ථානයක්, මගේය කියලා නිවහනක් ඉදි කරගන්න එක මේ ලෝකේ මිනිස්යන් විතරක් නෙවෙයි සමහර විට සත්වයන් පවා කොච්චර ලස්සනට ඒ කටයුතු කරගන්නවාද කියලා අපිට පේනවා. පැවැත්ම උදෙසා තමන් උත්සාහයෙන් ඒ දේවල් සොයා ගන්න ඕනේ. ඒකට කියන්නේ තාවර නිධාන. ඊළඟට තව නිධානයක් අපේ ධර්මෙ පෙන්නනවා, ජංගම නිධාන කියලා. ජංගම නිධානය කියලා කියන්නේ එහා මෙහා ගෙන යා හැකි දේවලුත් අපි හරි හම්බ කරගන්න උත්සාහ ගන්න ඕනේ. එනම් කවරේද? අපිට අවශ්‍ය වෙනව ගෘහ භාණ්ඩ. ගෙදර දොරේ ගයක් හදාගත්තාම ඇඳ පුටු මේස, ඇඳුම් පැළඳුම්, වළං පිඟං, මේස පුටු, කොච්චර දේවල්, රූපවාහිනී, පරිගණක, මේ වගේ එහා මෙහා ගෙන යා හැකි දේවල්. ඒවත් මිනිස්සෙකුගේ ජීවිතය යහපත් කරවන්නට හේතු වෙන කාරණාය කියලා බුදුහාමුදුරෝ පෙන්වුවා. ඒවට අපි කියන්නේ ජංගම නිධාන කියලා. මේ දේවලුත් සරිකර ගැනීම උදෙසා අපි උත්සුක විය යුතු බවයි මෙහිදී බුදුපියාණන් වහන්සේ කියා සිටින්. තවත් නිධානයක් බුදුදහමේ පෙන්වනවා. ඒ තමා අංග සම නිධාන. මේ අංග සම නිධානය කියලා කියන්නේ මේ ලෝකේ ජීවත් හොඳින් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් හරි හම්බ කරගත යුතු තවත් ධනයක්. එහි අන්තර්ගතය වන්නේ මොනවද? දැනුම. තමන් විසින් වෙහෙස මහන්සි වෙලා සොයා ගන්නා වූ ඥානය, දැනුම. ඒ වගේම ඒ ඔස්සේ ගොඩනගා ගන්නා වූ වෘත්තීය නිපුණතා, ශිල්පීය දක්ෂතා. අපේ මංගල සූත්‍රයේ දැක්වෙන විදියට බාහු සච්ඡංච සිප්පංච. තමන්ගේ බහුශ්‍රත භාවය, ඒ වගේම ශිල්ප ශාස්ත්‍රය, ඒ සියල්ල අංග සම නිධානයයි. බන්න මිනිසෙක් ඔය දේවල් ටික සොයාගන්න මහන්සි වෙන්නේ නැත්තම් ඌට මෙලව වශයෙන් ඔහුගේ ජීවිතය දියුණුවක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. තාම වැදගත් අංග සම නිධාන. දැන් මේ නිධාන තුනම, තාවර නිධාන, ජංගම නිධාන, අංග සම නිධාන කියන මේ නිධාන තුනම මෙලව ජීවිතයට අදාළ වෙන දෙයක්. සාංසාරික වශයෙන් අපි භවයෙන් භවයට උපදිනකොට ඒ ඒ භවගාමී ජීවිතය සාරවත් කර ගැනීම සඳහා හේතු භූත වෙනවා. භවය සරුසාර කරනවා. ඒ භවය, ඒ එකක්වත් එතනින් එහාට රැගෙන යන්න බෑ. ඒ කියන්නේ යාන වාහන මරණින් මත්තට රැගෙන යන්න බෑ. ගෙවල් දොරවල් මරණින් මත්ත රැගෙන යන්න බෑ. තමන්ගේ ඥානය මරණින් මත්තට රැගෙන යන්නත් බෑ. රැකියාව රැගෙන යන්න බෑ. බැංක පොත රැගෙන යන්නත් බෑ. කිසිම දෙයක් අපට මරණින් මත්තට රැගෙන යන්න බෑ. මරණින් මත්තට රැගෙන යන්න පුළුවන් එකම දේ මේ හතර මහා නිධානවල හතරවෙනි කාරණාව. ඒ කියන්නේ අනුගාමික නිධානයයි. බලන්න ධර්මසේන හාමුදුරුවෝ මුල් නිධාන තුන ගැන කතා කරුවේ නැති වුණත් මේ අනුගාමික නිධානය විශේෂයෙන් සිහිපත් කළා. මේ භික්ෂූන් වහන්සේ, මේ තෙරුන් වහන්සේ තමන් වෙතට ආපු
ඒ සිටුපුත්‍රයාට දෙන උපදේශය. සිටුපුත්‍රයාට වමනා වුණේ හිරගයක් වැනි සසරෙන් මිදිලා නිදහසක් ලබන්න. ඒ නිදහස ලබන්න නම් අනුගාමික නිධානයක් තැම්පත් කරගත යුතු බව කියනවා. ඒ අනුගාමික නිධානය තැම්පත් කරගත යුත්තේ කෙසේද කියලා කතාකරුවා අපූර්වට මෙහිදී විවරණය කරනවා. බලන්න, යහපත සිටු පුත්‍රයනි, දුකින් මිදෙනු කැමැත්තානම් සංඝනට ලාභද්දව සිව්පසය දෙව. සංඝයා වෙනුවෙන් සිව්පසය පූජා කරන්න ඕනේ. සංඝරත්නය වෙනුවෙන්. ඒ සංඝරත්නය කියලා කිව්වහම එතන ඉන්නේ වීතරාගී උතුමන්, වීතරාගී උත්තමයන් වහන්සේලා. ඒ වගේම වීතරාගී ස්වභාවයට පැමිණෙන්නට වෙර වීරිය දරන උතුමන්. අනාගතය දක්වා රාග, ద్వේෂ, මෝහ ඒවායින් මිදෙන්නට උත්සාහ කරන වටිනා උතුමන්. ඔවුන් වෙනුවෙන් සිව්පසේ පූජා කරන්න කියලා කිව්වා. ඒ වගේම හරිහම්බ කරන දේ කොටස් තුනකට බෙදන්න කියලා කිව්වා. ඒ කොටස් තුනෙන් එකක් වියදම් කොට කුසිවණික්කාදී කර්මාන්ත කරව. ඒක අපේ සිංහලෝවාද, ව්‍යග්ගපච්ච ආදී සූත්‍රවල දැක්වෙනවා. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය ද්විහි කම්මං පයෝජයේ චතුත්ථංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති කියලා. ඒ එක කොටසක් තමන්ගේ අනුභවය සඳහා, පරිභෝජනය සඳහා, දෙකොටසක් ආයෝජනය සඳහා, තව කොටසක් අනුගාමිකව තැම්පත් කරගන්න ඕනේ. තැම්පත් කර ගැනීම, ඒ තැම්පත් කර ගැනීම ක්‍රම දෙකයි. එකක් මෙලොව ජීවිතයේ අවශ්‍යතාවයකට තැම්පත් කර ගැනීම, දෙවැනි එක පරලෝ ජීවිතයේ අවශ්‍යතාවයකට තැම්පත් කර ගැනීම. මේ ආකාර දෙකෙන්. එතකොට එක කොටසක් වියදම් කොට කෘෂි වණික්, කෘෂිකර්මාන්තය, වණික් කියන්නේ වෙළඳාම වගේ කර්මාන්ත කරන්න. එකක් වියදම් කොට එයින් අභිවෘද්ධි කාරණයක් හේයින් අඹුදරුවන් රකුව. ඕනෑම කෙනෙකුට ගොවිතැන් වෙළඳාම් කරන්නට එක කොටසක් වැය කරන්න වෙනවා වගේම අඹුදරුවන් පෝෂණය කිරීම අනිවාර්ය වගකීමක්. ඒකටත් එක කොටසක් වියදම් කරන්න ඕනේ. එකක් මත්තට තබනු නිසා, අර ආපදාසු භවිස්සති කියලා කිව්වේ චතුත්ථංච නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. හතරවෙනි කොටස ආපදාවකදී. ඒ කියන්නේ මත්තට තබනු නිසා අනුගාමික නිදි කොට දන් දෙවයි වදාළසේක. ඔන්න පින්වත්නි, මේ තෙරුන් වහන්සේ තාම හොඳ අනුශාසනාවක් තමන්ගේ මිත්‍රයාට කියලා දෙන්න. සිටු පුත්‍රයාට සසර මහහිරගයක් වගේ දැනුණාය. එයින් මිදෙන්නට මගක් කියා දෙන්නේ කිව්වට පස්සේ සාරවත් දේශනාවක් මුල් පළමුවෙන්ම කිව්වා. ඒ කියන්නේ තමන් උපයන ධනය කොටස් තුනකට බෙදලා එකක් ආයෝජනය කරන්න කිව්වා, තව කොටසක් අඹුදරුවන් පෝෂණය කරන්න යොදන්න කිව්වා, තව කොටසක් අනුගාමික නිධානය කරන්න කියලා කිව්වා. බණහන ඔබ මේ ප්‍රශ්නය ගැන ටිකක් කල්පනා කරන්න. අපට අද එහෙම නොකිරීම නිසා මරණින් මත්තට ගෙනියන්න දෙයක් නොමැති වුණොත් ඒක ලොකු ඛේදවාචකයක්. මහා දන් පිළිගන්නන එක නොවේ. කෙනෙකුට මේ අනුගාමික නිධාන කියන එක බොහොම සුළුවෙන් කරගන්න පුළුවන් ජීවිතේ. අපි ගත කරන අවුරුදු 50ක 60ක ජීවිත කාලය පුරාම ඉගෙන ගැනීමට තියෙන කාලය වෙන් කරාට පස්සේ ඉතිරි ටික බොහොම හොඳට අඹුදරුවන් රකිමින්, ආයෝජනය කරමින්, ලැබෙන මිල මුදලින් පිනක් දහමත් කරමින් ජීවිතය ආත්‍රාව පදවන්න පුළුවන් නම් ආන්න ඒ කෙනාට සංසාරේ කවදාවත් හිරගයක් නොවන බව මෙහිදී අවධාරණාර්ථයයි. ඊට පස්සේ පින්වත්නි, මෙසිටු පුත්‍රයා උයිත් වදාන ලෙස නොවරදවා කොට සිටු පුත්‍රයා පිළිගන්නවා යහළු තෙරුන් වහන්සේගේ උපදේශය. ඒ විදියටම තමන්ගේ ධනය කොටස් තුනකට බෙදලා ඒ අනුව එදා සිට පරිහරණය කරන්න පටන් ගන්නවා. එක කොටසක් අනිවාර්යයෙන්ම අනුගාමික නිදාන කරනවා. පස්සෙන් එන නිදාන මරණින් මත්තට ගෙනියන්න පුළුවන් නිදාන. ඊට පස්සේ
නොරදවාකොට අනික් කුමක් කෙරෙම්දැයි තවත් ඔබ අතින් විචාලෝය. ද මේ ටික කළාම මදි වගේ මේ සෙටු පුත්‍රයාට. සෙටු පුත්‍රයා විමසනවා වෙනත් යමක් නැද්ද? තවදුරටත් දියුණු කරගන්න යමක් නැද්ද? ඊට පස්සේ එසේ වීනම් තුන් භවයේහි දුක් හැරෙනු නිසා තිසරණ පිහිටව. ඔන්න තුන් භවයේ, ඒ කියන්නේ තමන්ට මේ භව දුක, භවයේ තියෙන සියලු දුක් නැති කර ගැනීමට තුන් සරණේ පිහිටන්නේ, තිස් තෙරුවන් සරණ යන්න කියලා කිව්වා. දෙවනුව බලන්න, මේ තෙරුන් වහන්සේ පළමුව තෙරුවන් සරණ ගිහිල්ලා පටන් ගන්න කිව්වේ නැහැ. සෙල්ලා ජීවිතේ සාරවත් කරගෙන ඊට පස්සේ තෙරුවන් සරණ යන්න කිව්වා. බුද්ධ, ධම්ම, සංඝ කියන ත්‍රිවිධ රත්නය සරණ යාමේ වැදගත්කම. පංචගති නිරුද්ධිය නිසා පන්සිල් පිහිටවයි වදාළසේ. තෙරුවන් සරණ යන පුජ්‍යලයා ඒ පංච දුෂ්චරිතයෙන් මිදීම උදෙසා පන්සිල් පිහිටුවාගන්නේ කියලා කිව්වා. ඊට පස්සේ මේ මිනිස්සයා මොකද කරේ? ඉක්මනට තෙරුවන් සරණ යන්න පටන් ගත්තා. තෙරුවන් සරණ ගිහිල්ලා ඒ ලබාගත් අවබෝධය තව දියුණු කරගෙන පන්සිල් ආරක්ෂා කරන්න පටන් ගන්නවා. පන්සිල් ආරක්ෂා වෙනකොට පංච දුෂ්චරිතයෙන් මිදෙනවා. එතකොට බලන්න, දුෂ්චරිත පහකින් මිදෙන මිනිස්සයා හොරකම, මනුෂ්‍ය ඝාතන, සත්ව ඝාතන, කාම මිත්‍යාචාර, බොරුව, ඔය වගේ දේවල් වලින් මිදෙන මිනිස්සයා කොයිතරම් නියුණු කෙනෙක් වෙන්න ඕනද මෙලොව වශයෙන්? ඕට ඒක දැනෙන්නට ඇති. ඊට පස්සේ එලසත් කොටලා අනික් කලමනාකින් දැයි විචාර. ඔහුට ඒ ටිකත් මදි වගේ. කොච්චර ලස්සනද බලන්න. මුලින් දන් දීම පටන් ගත්තා. ඊට පස්සේ තිසරණ සරණ ගියා. ඊට පස්සේ පන්සිල් රැක්කා. දැන් ඔහු හරිම සංසුන් මිනිසෙක්. ඒකත් ප්‍රමාණවත් නෑ වගේ. තෙරුන් වහන්සේ වෙතට ඇවිල්ලා අහනවා, වෙනත් මගක් නැද්ද? තවත් මං පෙත් නැද්ද මට මේක දියුණු කරගන්න? විරිය ඇතොත් දසසිල් රකුවයි වදාළ කල්ලි දසසීලත් පිහිටුවා ගත්ත. පන්සිල් වලින් විතරක් ප්‍රමාණ වෙන්නේ නැතුව දසසීලය සමාදන් වෙනවා. ඔබ දන්නවා දසසීලය සමාදන් වීමෙන් අකුසල් රාශියකින් මිදෙනවා. පානාති පාතා, අදින්නා දානා, කාම මිත්‍යාචාරා, මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාපා, මිච්ඡා ජීවා, ඔය විදිහේ කර්ණ රාශියකින් ජීවිතේ සිදුවන වැරදි රාශියකින් මිදෙනවා. දසසිල් ආරක්ෂා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙසේ තෙරුන් වහන්සේ වදාළ පිළිවෙල නොඉක්මවා එලෙසින්ම කළ හේයින් පිළිවෙල සිටානෝ යයි ප්‍රසිද්ධ වූ. මෙන්න මේ සිටානන්ට නමක් ආව පිළිවෙල සිටානෝ. හරි ලස්සනයි. පිළිවෙලට යමක් කරපු නිසා පිළිවෙල සිටානෝ. මොනවාද පිළිවෙල? මම නැවතත් මතක් කරනවා අපේ ශ්‍රාවකයන්ට. උපයන ධනය කොටස් තුනකට බෙදුවා. එකක් ආයෝජනයට යෙදුවා, දෙවැනි එක පරිභෝජනයට යෙදුවා, තුන්වැනි එක අනුගාමික නිධානයට දානයට යෙදුවා. ඒකෙන් සැනසුණා. ඊට පස්සේ තිසරණේ පිහිටුවා, පන්සිල් පිහිටෙව්වා, පන්සිල් සමාදන් වෙලා පංච දුෂ්චරිතයෙන් මිදුණා. තවත් ටික දවසක් යනකොට දසසීලයේදීලා තවත් වැරදි 10කින් මිදිලා වැඩ කරන්න පටන් ගත්ත නිසා, පිළිවෙලින් මේවා සපුරන්න පටන් ගත්ත නිසා පිළිවෙල සිටානෝ යයි ප්‍රසිද්ධ වුණා. තවද තෙරුන් වහන්සේ කරා ගොසින් සසර දුකින් මිදෙන්න උන් කලමනා මෙතෙක්මද? තවත් කලමනා දෑ ඇද්දැයි විචාරා. ඔට ඒත් මදි. දැන් මේ පිළිවෙල රාශියක් සම්පූර්ණ කරනවා. මේක ඉතා වැදගත්. කෙනෙකුගේ ජීවිතයේ ආධ්‍යාත්මික දියුණුව ගොඩනගා ගැනීමේදී එකකින් තෘප්තිමත් නොවී වඩාත් ආධ්‍යාත්මික භවයේ සෝය දැනෙනකොට එය ඒ ඔස්සේ පුජ්‍යලය ගමන් කරන හැටි. තමන්ගේ කුලුපග තෙරුන් වහන්සේ අම් වෙලත් තවත් මට ජීවිතේ මීට එහාට යන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ කියලා ඇහුවා. එසේ වීනම් නිවන් පුර වදනාවුන්ට වාසල් වැනි ඌ. නිවන් පුර වදනාවුන්ට වාසල්. වාසල් කියන්නේ විසල් දොරටුව, ප්‍රධාන දොරටුව. ඒ නිසා නිවන් නැමැති පුරයට ප්‍රධාන දොරටුවක් ඌ. සසුන් වැද මහනව වයි වදාළ කල්ලි. ඔන්න අන්තිම වශයෙන් පෙන්නනවා. එහෙනම් ඉතින් සියල්ල අත්හැරලා ශාසනයට ප්‍රවේශ වෙලා මහන වෙලා සැපත් හැර අවුත් මහන වූය.
ඒක කිව්වහම අර සියල්ල අත්හැරලා දමලා ඇවිල්ලා මහණ වුණා. ඔබට මේ සංසාරය ගැන ඇතිවෙච්ච කලකිරීම එක භවයක ජීවිතයක් කලකිරවාගෙන එහෙම නෙවෙයි. අද අපේ සමහර ඇත්තන් මහණ වෙන්න එනවා ජීවිතේ ප්‍රේම සම්බන්ධයක් බිඳුනහම, අම්මගෙන් තාත්තගෙන් සැලකිලි නොලැබුණහම, එහෙම නැත්නම් සමාජයේ වෙන මොකක් හරි දෙයකට සමහර තරුණ වයසේදී වැඩිහිටි වයසේදී එහෙම පැවිදි වෙන අය ඉන්නවා. කුඩා දරුවන්ට නම් එහෙම එකක් නැහැ. හැබැයි මේ පුජ්‍යලයා මේ පැහැදීම නිසාම සසර දුකක් කියන එක වටහා ගත්ත නිසාම එයින් මිදෙන්න පැවිදි වෙනවා. මහනවන ගමනේ විදම් හදාල කෙනෙකුන් වහන්සේ සිවුරු හඳවා පුරවා ආචාර්ය උසේ. විදම් කියන්නේ විජම්බන. විජම්බන කියන්නේ අභිධර්මයයි. ඔන්න උන්වහන්සේ මේ සිටුවරයා පැවිදි වෙනකොට ගුරුවරයා වෙන්නේ අභිධර්මය අදාළ තෙරුන් වහන්සේ කෙනෙක්. විනයදර කෙනෙකුන් වහන්සේ සිල් දීමෙන් හා නිස දීමෙන් උපාධ්‍යාය උසේක. එතකොට පැවිදි වෙන කෙනෙකුට ආචාර්යයන් වහන්සේ ඉන්නවා, උපාධ්‍යයන් වහන්සේ ඉන්නවා. ආචාර්යයන් වහන්සේ කියන්නේ තමන්ගේ නියම ගුරුවරයා. උපාධ්‍යයන් වහන්සේ කියලා කියන්නේ තමන්ට මේ පැවිදි බව ප්‍රදානය කරන පුජ්‍යලයා. එතකොට මෙහෙම දෙන්නෙක් ඉන්නවා. හැබැයි දෙන්නා එක්කෙනෙක් ධර්මදර, අනිත් එක්කෙනා විනය දර. උන්වහන්සේ උපසම්පන්න වූ පසු ආචාර්යයන් වහන්සේ විදම් විෂය වදාරාලා බුදුසස්නෙහි මේ කළමනා දේය, මේ නොකළමනා දේය අනාදීන් වදාරණ සේකය. මේ හාමුදුරුවෝ උපසම්පදා වුණාට පස්සේ අර ආචාර්යයන් වහන්සේ අභිධර්මය කියා දීලා කියනවා, මේක කළ යුතු දේය, මේක නොකළ යුතු දේය කියලා මේ සාර අසාර දේ පිළිබඳව අවබෝධයක් ඇති කරනවා. උපාධ්‍යයන් වහන්සේ තමන් වහන්සේ ළඟට ගිය කල විනය පිළිවෙත් පෑලා අවවාද වදාරණ සේක. අර උපාධ්‍යයන් තෙරුන් වහන්සේ ළඟට ගියහම විනය ගරුකව ජීවත් වෙන්න ඕනි, විනය දරන්න ඕනි, ධර්මදර බවට වඩා විනය දර බව තමයි වැදගත් ආදී වශයෙන් කියන. ධර්මදර හාමුදුරුව ළඟට ගියහම විනය දර බවට වඩා ධර්මදර භවයේ වැදගත්කම කියනවා. විනය දර තෙරුන් ළඟට ගියහම ධර්මදර බවට බව වඩා විනය දර භවයේ වැදගත්කම කියනවා. දෙපක්ෂේ අවවාද අස දුකෙන් මිදෙනු පිණිස මහනවීමි, පිළිවෙත වැරදිනම් දුකට කාරණය, කරන ලෙසක වීනම් චතු සම්පජඤ්ඤ ලෙසින් වීනම් අතපය දික්කරන්ට බැරිය, මේ අට්ටාල් බලාත් ගිහිව පින්කිරීම යහපතයි සස්නෙහි උකටලීව භාවනාත් නොකොට ග්‍රන්ථ ධූරයත් නොපුරා වැර ගොසින් කයිනු දුර්වලව පිළිවෙත් පිරීමෙහි අදහස් මදවීමෙන් සිතනු දුර්වලව හිඳිනාසේක. පින්වත්නි, ඔබට වැටහුණාද උන්වහන්සේට වෙච්ච දේ? උන්වහන්සේ මේ ධර්මදර සහ විනයදර ගුරු උපාධ්‍යායන් දෙදෙනාගේ අදහස් අතරේ හිර වුණා. මොකද්ද හරි කියලා, මොකද්ද ප්‍රමුඛ වෙන්න ඕනි කියලා තෝරා බේරා ගන්න බැරි වුණා. එක්කෙනෙක් ධර්මයේ ප්‍රමුඛ බව කියනකොට අනිත් කෙනා විනය ප්‍රමුඛ බව කිව්වා. ඒකෙන් උන්වහන්සේ තරමක් සසල වුණා. සසරින් මිදෙන්න කියලා හිතාගෙන ආපු උන්වහන්සේට සසර මහා පීඩාවක් වගේ, සාසනය මහා පීඩාවක් වගේ දැනෙන්න පටන් ගත්තා. ඒකෙන් උන්වහන්සේ බොහෝ සේර කලකිරුණා. කොච්චර කලකිරුණාද කියනවනම්, පිළිවෙත් පිරීමේ අදහස් මදවීමෙන් ප්‍රතිපත්ති සම්පූර්ණ කිරීමේ අදහස් නැති වෙලා සිතුණු දුර්වලව බොහෝම උකටලීව බොහෝම කලකිරිලා වාසය කළා. යාළු මිත්‍ර වහන්දෑ යාළුවන් වහන්සේලා උන්වහන්සේගෙන් අහනවා, ඇවැත්ති මේ කින්ද? සාසනික තැන් කළමනා දූරද්වයම විය දූරද්වයම විය දමාපූ ගොන් පරිද්දෙන් දමාපියා ඉතා මැලිව සිටි තැන සිටම පියා කුන් තෙන හිඳම පියා දවස් යව කුමක් නිසාදැයි විචාරා සාසනෙහි ආලය මදනියාව අසා උන්වහන්සේගේ ඇදුරු තෙරුන් වහන්සේටත් පාත්‍ය තෙරුන් වහන්සේටත් කීසේක. ඔන්න හාමුදුරුවරු, යහළු හාමුදුරුවරු මුන්වහන්සේගෙන් මේ පිළිබඳව අහලා කලකිරෙන බව තේරුම් අරගෙන ඒක ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ දෙනමටත් දක්වනවා.
එහෙම දැක්වුවහම මේ දෙදෙනා මොකද කළේ? ඒ අසා ඒ දෙපක්ෂය උන්වහන්සේ කැඳවාගෙන බුදුන් කරාගෙන ගියසේක. මේ උකටලී වෙච්ච, කම්මැලි වෙච්ච, කලකිරුණු භික්ෂුව අර ගුරු දෙපළ විසින් බුදුහාමුදුරුවෝ ළඟට එක්කන් ගියා. මොකද උනේ බලන්න. බුදුහු, හැයි මහණින්, අවුනේ විචාරා, වදාරා, ආචාර්ය උපාධ්‍යාය දෙනම එපවත් දැන්වූ කල්ලි බුදුහු උන්වහන්සේ අතිනුත් දෙසුන් දෙස් කියා සිටියත් වරද ඇත්තවුන් අතිනුත් විචාරන්නාසේ එසේද? සාසනා බිරති නැත්තෙහි දැයි විචාරා එසේ යයි කී කල්ලි තෝ මහන එකක් රැකගත හෙයි නම් සෙස්ස රකින්ට ආයාස ගත මැනවයි නැතැයි වදාරා රැක්කමනා කවරේ දැයි විචාර කල්ලි තමාගේ සිත පමණෙක. ඔන්න බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ මේ දේවල් රකින්න කියලා. ඔබට ඒ ගැන දුර්වලතා, නොහැකිතා කොච්චර දේවල් ඇති වුණාද? ඒවා නොවේ මගේ ශාසනේ රකින්න ඕන දේ සිත රැකගන්න පුළුවන් නම්, සිත ආරක්ෂා කරගන්න පුළුවන් නම්, සිත අපේ හැඟීම් වලට වහල් නොවි දමනය කරගන්නට පුළුවන්කම තිබෙනවා නම් ඒකම ශ්‍රේෂ්ඨ නොවේ දැයි බුදුපියාණන් වහන්සේ මේ හාමුදුරුවන්ට පැහැදිලි කළා. යම් කෙනෙක් ගැඹුරු දියට වන් කුඩමත්සේ කුසේ තෙමී එකබඳ අකුරුසේ සොයාගත නොහැකි කෙනෙක් එසේ හේයින් ඉතා සියුම් වූ ජාති ආදිය බැලීමක් නැතුව යම් කිසිවක යම් කිසි ලෙසකින්ම පවත්නා සුළු වූ සිත ගොයම් කුඹුරට සරක් වැද්ද නොදෙන්නාසේ අකුසල් විසයට වැද්ද නොදී රැක්කෝ ඌනම් එසේ රැකි ඒ සිත අයහලෞකික පාරලෞකික ඌත් ප්‍රයෝජන සාදා දෙවයි වදාළසේ. ගොයම් වවා තියෙන කුඹුරකට හරකුන්ට එන්න දෙන්න නෑ ගොවියෙක්. කොහොමරි ආරක්ෂා කරගන්න කොච්චර දේවල් ඒ වෙනුවෙන් කරනවද? ධර්මසේන හාමුදුරුව ගොවියොත් එක්ක ජීවත් වෙලා ගොවියන් හරකුන්ගෙන් කුඹුරු ආරක්ෂා කරගන්නට දරන වෑයම දකිනවා. එහෙම දැකලා අන්න ඒ වගේ අකුසල් විසයට වැද්ද නොදී රැක්කෝ ඌනම් එසේ රැකි ඒ සිත. එසේ සිත රකින්නට ඕනේ අකුසලයට සිත යන්නට නොදී. කොයි විදියකින්වත් කුඹුරක් රකින්න ගවයන්ගෙන් උත්සාහ ගන්න කෙනෙකුට ඇයි තමන්ගේ සිත රකින්න බෑ? එහෙම සිත රකින්න උත්සාහ කරන කෙනෙකුට අයහ ලෞකික පාර ලෞකික මෙලව පරලොව දෙකේදීම ප්‍රයෝජන සාදා දෙවයි වදාළසේක. දේශනා කෙලවර පිළිපදින්ට බැරියයි ගිහිවන්ට සිතා ඉතා දුර්වලව නිශ්ශෝභ වූ භික්ෂූන් වහන්සේ සෝවාන්ව චිත්ත පුෂ්ටියත් ඇතුව සෝවාන් පල නැමැති ආභරණලා සෝභාමත් වූසේක. ධර්මසේන යතිවරයෝ යතිවරයන් වහන්සේ මෙහෙම කියනවා, මේ පැවිද්ද නැත්තං සාසනාභි රතිය දුෂ්කරයි අමාරුයි කියලා කල්පනා කරපු මේ භික්ෂුව අන්තිමේදී බුදුරජාණන් වහන්සේ මේ සිත සකසා ගැනීමම යහපත් යයි කළ දේශනාව අසාගෙන සෝවාන් වෙලා චිත්ත පුෂ්ටිය. කොච්චර ලස්සන වචනයක්ද ධර්මසේන හිමියන්ගේ! පුෂ්ටිය පෝෂණය, චිත්ත පුෂ්ටිය සිතේ පෝෂණය ඇතිව සෝවාන් ඵල නැමැති ආභරණලා සෝභාමත් වූසේ. උන්වහන්සේ අර කටලි වෙලා සම රැලි වැටිලා දුර්වර්ණ වෙලා උකටලි මිනිසෙකුගේ ස්වභාවයට පත්වන හිටියත් සෝවාන් ඵල නැමැති ආභරණ පැළඳීමෙන් බොහෝම සෝභාමත් වුණා. තවත් බොහෝ දින ශ්‍රද්ධාදී ඉන්ද්‍රයන්ගේ අපාටවාදී අවස්ථා වශයෙන් සෝවාන් සෙදගමි අනගමි රහත් උන්වහන්සේ සෝවාන් වෙනකොට අසාගෙන හිටපු තවත් බොහෝ දෙනා අනාගාමි රහත් ආදී ස්වභාවයටත් පත් වුණා. නොනැත්තා වූ සුජන තැන් සුජන යහපත් ජනයන් විසින් නව කෙළ දහස් එක්සිය අනූ පනස් ලක්ෂ සතිසක් විතරව තිබෙන බොහෝ දෙය රක්නට බැරිවුවත් රක්නට පිළිවන්න තිබෙන සිත් පමණක් රැක ලුයි ලෞතුරා සැපත් සිද්ධක. වෙනත් වෙනත් දේවල් ආරක්ෂා කරන්න යන්නේ නැතුව තමන්ගේ සිත රැක ගැනීමේ වැදගත්කමම මේ දේශනාව තුලදී අපේ ධර්මසේන යතිවරයන් වහන්සේ ඉස්මතු කරන්නට උත්සාහ කරලා තිබෙනවා. මේ දේශනාව කෙළවර
ධර්මසේන හාමුදුරන් විසින් මේ තරම් අපූර්වවට සාකච්ඡා කළ මේ ගාථාවේ කෙළවර අපට අහන්න ලැබෙන්නේ ධම්මපදට්ඨ කතාවේ චිත්තවග්ගේන මෙන්න මේ ගාථා පාඨය. සුදුද්දසං සුනීපුනං යත්ත කාම නිපාතිනං චිත්තං රක්ඛේත මේ ධාවි චිත්තං ගුත්තං සුඛාවහං. බලන්න, දැකීමට ඉතා අමාරු. සුදුද්දසං සුනීපන ඉතා අමාරු, ඉතා සියුම් වූ යම් කැමති අරමුණක වැටෙන්නා වූ යත්ත කාමනි පාතිනං සිත චිත්තං රක්ඛේත මේ ධාවි. ඥානවන්තේ ඒ සිත ආරක්ෂා කර ගන්නවා නම් චිත්තං ගුත්තං සුඛාවහං, ඒ ආරක්ෂා කරන ලද සිත සුඛාවහං ඕනෑම කෙනෙකුට සැපගෙන දෙනවාය කියන එක තමයි මෙහිදී ධම්මපද ගාථාවෙනුත් අවධාරණය කරන්නේ. එනිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දේශනාව තුළ අපිට වඩාත් අවධාරණය කෙරෙන්නේ සිත රැක ගැනීම. සිත හරියට කුණු කන්දක් වගේ, කුණු කන්දක් වගේ. බලන්න, මේ කුණු කන්ද කියන එක අපිට අද හරි ප්‍රත්‍යක්ෂයි. කුණු කන්දක් ගැන මහාචාර්ය දර්ශන රත්නායක කැලණිය සරසවියේ සිංහලාංශයේ මහාචාර්යවරේ ලස්සන කවි පෙළක් ලියා තිබෙනවා. අහලා බලන්න, සිත නැමැති කුණු කන්දේ හැටි. ඇති නොවන බලය, මානය, කුල මල නිලය, විකල උන මොලය, කයිලස් කුණු කඳු, රංකෙලස් කුණු කඳු, ලෝභ මදමාන, කෝප වෙර බිය ගේන, සිතේ පුරවාන, දකිති දිවිතෙක් නපුරු හීන, දැඩි දුගඳ ගිලිහෙන, විටෙක ගිනිගෙන දිලිහෙන, උනුන්ගෙන් පලිගෙන, රුදුරු නරපණු කැලත නලියන, බලු කවුඩු පොරය, නොවන තුරු අහවරය, දිවි දුකට බරය, එයින් මිහිමත මැවෙයි නිරය, කුණු නිසා යැපෙන, උනුන් එරෙහිව හැපෙන, මිනී මල් පිපෙන, කෙලෙස් කුණු බිහි සුනුය කිපෙන, කෙලෙස් කුණු කසල, නිකසල කරන කුසල, පිරුණු සිත් අසල, සොඳුරු අරමුණු නොවෙයි සසල, සෙවන ලැබතුරු මුල, සිදුවිය සොඳුරු තෙමගුල, පරිසරය නිකසල, සුවය සලසයි සිතට සුනිමල, දහම් එලිගේන, වෙසක් පුන් සඳපාන, සිතට කුණු නේන, ලොවට පෙන්වයි නිවෙන සීන. බුදුරජාණන් වහන්සේ අපේ සිත නැමැති මහා කුණු කන්ද, ඒ කුණු කන්ද සිතෙන් දුරු කරගෙන නිකසල තැනක් බවට පත් කරන්නට අපට අනුශාසනා කරලා තිබෙනවා. අවසාන වශයෙන් මා ඔබට මේ දෙසුම කෙළවරදී වෙනදා වාගේම අදත් මේ කරපු දේශනාවම වඩාත් විකසිත කෙරෙන උතුම් බොදු ගීයක් අදත් ඔබට හඳුන්වා දෙනවා. නන්දා මාලනියයි ගයන්නේ, බුදු කරුණා දැස තෙමි මෙත් සිහිලැලි ඇද හැලුනා, නිවා තාප ලෝක අතරේ අමා වතුර ගලා බසි, බුදු කරුණා දැස තෙමි කඳු වැටිවල නිසොල්මනේ, ගහ කොළ මල් පිපි නටයි, නැවුම් පොළව නව නිල්ලේ බුදු සිරිපා පහස ලබයි, බුදු කරුණා දැස තෙමි කෙලෙස් මලින් උකටලි සිත, නිවා තවන සුවය සොයයි, නිසල ඔබේ බුදුරුව ළඟ මගේ හද භාවනා කරයි, බුදු කරුණා දැස තෙමි. බලන්න, කෙලෙස් මලින් උකටලි සිත, අපි මහාචාර්ය දර්ශන රත්නායක සිත කුණු කන්දක් ලෙස දැක්වා, ඒකත් ඔබට කියලා දුන්නා. මේ නන්දා මාලිනියගේ ගීතය තුලත් කියවෙන්නේ සිත කෙලස් මලින් උකටලි, කෙලස් නිසා උකටලි වන සිතකට
නිවා තවන සුවය නම් නිසල ඔබේ බුදුරුව ළඟ මගේ හද භාවනා කරයි. මගේ හදවත භාවනාවක් බවට පත් කරගන්නයි. බුදු කරුණා දැස තෙමි. බුදුරජාණන් වහන්සේගේ කරුණා දැස තුලින් අපව තෙමා ගන්න. මේ ගීතයත් අසා අද දවසේ දහම් මිහිර විඳින්නයි අපි ඔබට ඇරයුම් කරමින් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. රත්නපුර නිරල්ගම හපුරුගල පදිංචි මෙන්න මේ දරුවන් ටික. රසික, චතුර, පුබුදු, මහේෂ්, ඉසුරි, ඉනෝකා සහ සුගලා. තාම ලස්සන නම් රාශියක් දූ දරුවන් පිරිසකගේ. ඔවුන් බලාපොරොත්තු වෙනවා රත්නපුර නිරල්ගම හපුරුගල ලිපිනේ පදිංචි ගුණවර්ධන රාමනායක හා කුසුමා ගුණවර්ධන යන මව්පිය දෙපළට නිදුක් නිරෝගී සුවය පතන්. මං ආරම්භයේ මේ ගැන විශේෂයෙන් සඳහන් කළා. ඒ ආදරණීය දූපුතුන් කරන මේ උතුම් ආදර්ශවත් පින්කමේදී මේ අම්මට තාත්තට මේ මොහොතේ දැනෙනවා ඇති මහ විශාල සතුටක්, මහ විශාල ප්‍රීතියක්. තමන් හදා වඩාගත් දූ දරුවෝ ටික කොයිතරම් උතුම්ද, මේ වගේ ධර්ම දක්ෂිණාවක් සිදු කරලා අපට දිගාසිරි පතනවා. අපිත් ඔබ දෙපළට දිගාසිරි පතනවා මේ දරුවන් සමග එකතු වෙලා ගුණවර්ධන රාමනායක, කුසුමා ගුණවර්ධන දෙපළට චිරජීවනය පිණිස, නිදුක් නිරෝගී සෝය පිණිස මේ උතුම් ධර්මානිසංසය හේතු වාසනා වේවා. ඒ වගේම ඒ ජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට රසික, චතුර, පුබුදු, මහේස්, ඉසුරි, ඉනෝකා, සුගලා මේ දූ දරුවන් සියලු දෙනාට ඒ කරන කියන සියලු දේ හොඳින් යෙහෙන් කරගෙන නිදුක්ක නිරෝගීව ජීවත් වෙන්නට ශක්තිය ලැබේවා. මියගිය සියලුම නෑයන්ටද මේ පින් හිමි වේවා. නෑයෝ මේ පින් අනුමෝදන්ව සෝපත් වෙත්වා. දේශකයන් වහන්සේටත් මේ මොහොතේ මේ රටේ විවිධ ප්‍රදේශවල ධර්ම ශ්‍රවණය කළ, ඒ වගේම රටින් එහා සිට අන්තර්ජාලයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කළ සියලුම දෙනාටත් ඉක්මනින් උතුම් නිර්වාණ අවබෝධය පිණිසම වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා.